Sony, වසරතු නක වගකීම සම්බන්ධ සිංගල් වෙතින්ම පමණයි. උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා ඊයේ පස්වරුවේ මල්වතු විහාරයට ගොස් මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහනාහිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. ඉන් අනතුරුව අමාත්‍යවරයා පැමිණියේ අස්කිරි මහා විහාරයටයි. එහිදී අස්කිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වර්කාගොඩ ශ්‍රී ඥානරත්න මහනාහිමි ප්‍රමුඛ කාරක සංඝ සභික නාහිමිවරුන් බැහැදක සාකච්ඡා කරනු ලැබුවා. ප්‍රශ්නෙකුත් තියෙනවා. මොකද මේ ආදේශය දෙකන් තියෙන නීතිය අනුව මිනම එහෙම වාර දෙන්න මාසයකට කලින් පුරා විද්‍යා අධ්‍යක්ෂකගෙන් ඒක පිළිබඳව නිර්දේශයක් ගන්න ඕන. ක්ලියරන්ස් සර්ටිෆිකේට් එක නිර්දේශ ඉල්ලලා තියෙන වාර දීලා මාසයකට පස්සේ සහ අනිත් එක ග්‍රාම සේවක තමයි ඉතින් ප්‍රදේශයේ පුරා විද්‍යාවට අදාළ නිවාස සාධාරණ යුනිට් එකට මට ගිහුව ගමන් එතනින් එහාට සීමාව පන්නලා ගිහිල්ලා තමයි මේ පුරා විද්‍යා ඉදමට ඇතුළලා නෝසත් කරලා තියෙන්නේ. අපිට විශ්වාසයෙන් තියෙන හිතමතා කියලා මොකද මීට කලින් එතන නිරන්තරයෙන් මේ නිදන්ගෙම හාරලා තියෙනවා. වටින පුරා විද්‍යාත්මක තියෙනවා. ග්‍රාම සේවකත් ඉන්ටරික් කරලා තියෙන්නේ. රාජ්‍යසේ ලේකනුත් මාරු කරලා. නැත් එක විශ්වවිද්‍යාල ශිෂ්‍යුම් මේවා සම්බන්ධයෙන් මුතුමා ඉතාම හොඳින් සංවේදීව කටයුතු කරයි. ඒ සඳහා අපි මහා විහාරේ අපි වැඩසටහන හැදුවා එතුමා දැනගෙන හිටියද නැද්ද කියලා එතුමගෙන් අහන්න. කිසියම් සංශෝධන සම්බන්ධව එතුමාගේ අදහස් දැනගන්න කැමතියි. කිසියෙනි සංශෝධනයේ ඊ타මාත්ම අසත්භාවයෙන් ඒ වගේම රට අරාජික කිරීම පිණිස ඉලක්ක කරගත් සංශෝධනයක් විශේෂයෙන්ම පාර්ලිමේන්තුව තුල 20 වෙනි සංශෝධනයක් ගැන යමක් බලාපොරොත්තු වීම මිරිඟුව හඹා යෑමක්. අපි ඒක 2018 නොවැම්බර් මාසයේදී ප්‍රකාශයට පත් කරනවා. ජනාධිපති අපේක්ෂකයෝ මේ ඇටකුණා වෙන්න කල් තියා ඉදිරිපත් කරලා කුරුළු කරගන්න සූදානම් නැහැ. මේ පසුබිම මන්ත්‍රීතුරු කියන මේ පාර්ටිකල් නිසා මේ පසුබිම මන්ත්‍රීතුරු ඉන්නු ප්‍රතිසංවිධානය නෙමෙයි උනේ කියලා. ඉල්ලන හැම එකක්ම කාටවත් ලැබෙන්නේ නැහනේ. පුළුවන් ප්‍රමාණය විතරයි ලැබෙන්නේ. මෙතර විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයා අද පෙරවරුවේ රාමඤ්ඤ නිකායේ මහානායක අතිපූජ්‍ය නාපානේ පේමසිරි නාහිමියන්ද බැහැදුටුවා. අනුතුරුව අමාත්‍යවරයා මහනුවර ශ්‍රී දළදා මාලිගාවට පැමිණි අතර එහිදී දළදා මාලිගාවේ මගුල් බඩුව ඇතුළු සංරක්ෂණය කළ යුතු සීලු ස්ථාන නිරීක්ෂණය කරනු ලැබුවා. ඔබතුමා දෙවෙනි ප්‍රශ්නයක් ප්‍රතිපලන උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ කරුණු කරනවට දැන් විසඳුම් ලබා දීලා තියෙනවා. එකක් තමයි මේ සයිටම් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ දරු දැරියෝ 980ක වගේ ප්‍රමාණයගේ අනාගතයේ බොහොම අවිනිශ්චිත තත්වයක තිබුණා. කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ පනතට සුළු සංශෝධනයක් අවශ්‍යයි. ඒ පාර්ලිමේන්තුවට අපි ඉදිරිපත් කරා. ඉදිරි දින කීපෙදී සම්මත කරගත්තට පස්සේ ඒ ක්‍රියාත්මක වෙනකොට ඒ දරුවන්ගේ ඒ ගැටලු निराකරණය වෙනවා.